ගරු ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේට අවසාන දානය පිරිනැමූ චුන්ද කර්මාර පුත්‍රයාගේ දානයත් මහත්ඵල මහත් ආනිසංසද බුදුරජාණන් වහන්සේ කියනවා දැන් චුන්ද කර්මාර කියන්නේ මේ අර චුන්ද සූකර කියන කෙනා නෙමෙයි චුන්ද කර්මාර කියන්නේ මේ සල්ලිකාර මිනිස්සෙක් යා රංකරුවේ ඒ චුන්ද කර්මාර මේ දානය පූජා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අදිෂ්ඨානයෙන් රෝගී භාවය යට කරගෙන හිටියේ මොකද බුදුරජාණන් වහන්සේ මේ ආයු සංස්කාරය අත්හරින්න මාස කීපයකට ඉස්සර තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ලක්ෂණ පහළ වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වස් සමාදන් වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේ හිතනවා මම මේ වෙලාවේ පිරිනිවන් පෑ යුතු නෑ මොකද මං ශ්‍රාවකින්ට නොකිය පිරිනිවන් පාව සුසු නෑ කියලා තමයි උන්වහන්සේ තුන් මාසයක් මේ ජීවිතය අදිෂ්ඨාන කරගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේට ඒ හැකියාව තියෙනවා. එතන ඒ හැකියාව තියලා උන්වහන්සේ මේක යටපත් කරගෙන ඉන්න වෙලාවේ තමයි ඔය චුන්ද කර්මාර්මයේ අවසාන දානි පූජා කරන්නේ. ඒතකොට ඒ අවසාන දානේ පූජා කළාට පස්සේ මේ අර උන්වහන්සේගේ අර බඩේ තියෙන අර ලෝහිත පබ්බත කියන ඒ වගේ රෝගී තත්ත්වයක් වැඩි වෙනවා. වැඩි වෙන වෙලාවේ ඊට පස්සේ අර කුසිනාරාවට වඩින ගමන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව පිටින් තමයි තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන කොයිසා anu උදෙසා තව කෙනෙක්ගේ එක හිතක් උදෙසා ඒ හිතවත් මම රිද්දන්නේ නැහැ කියන තැන තරම් මහා කරුණාව කියන්නේ උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ආනන්ද දැන් මගේ මේ ලේ අතිශාරය වැඩි වෙලා මගේ මේ රෝගය වැඩි වෙලා මම දැන් පිරිනිවීමට යනවා. අර චුන්ද කර්මා බය වෙන්න පුළුවන් එයා දුකටපත් වෙන්න පුළුවන් අනේ මන් දුන්න දානිය නිසායි බුදුරයන් වහන්සේට මේ ලෙඩේ වැඩි උනේ කියලා රෝගේ වැඩි උනේ කියලා. ඒ නිසා ආනන්ද චුන්ද කර්මාට හමු වෙලා කියන්නේ අර සුජාතාවේ යම්සේ පූජා කළා වූ පළවෙනි දානීය මහත්ඵල මහානිසංසද මේ අවසාන දානියක් ඒ ආකාරම මහත්ඵලයි මහානිසංසයි කියලා. තේරෙනවද? එතකොට මේ දාන දෙකේ කොතනකවත් ආනිසංසයේ අඩුපාඩුවක් නැහැ. මොකද චුන්ද කර්මා දානීය පූජා කළේ බුදුරජාණන් වහන්සේ සංඝයා කියනා වූ සැබෑ අර්ථයෙන්මයි. ඒ අර්ථයේ චේතනාවේ කොතනකවත් අකුසලයක් නැහැ. අර ශ්‍රේෂ්ඨ දානයන් දෙක අතරේ දාන එකතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ එක්තරා තැනක්.